ලම්පරයේ ජීවිත සැරි අපි ඔෝස්ට්‍රලියම් මුහත පැත්තට නවකාව ඇරවා. මැරිී නොමැරි මරාගෙන මැරීම් සසයිට බෝට්ුවක් ඇල්ලා එක පාට පිටිබස්සේ පොප්ල සයිට් දෙ එක හැ්වවා විශාල ගිරි ජාලාවක් ලොක බ්ලාස්ටක් වුණනා අත වෙනුවට නොවැටීමං මුලාව ඇතින් එවා පේවා දැ බෝටු පනපිත ළඟ තයනකන් ඉදලාක්ාෑ ැවා ියරගන්න කිය හම ළඟ ඇැවිල්ල රුව කියිය ෑගැහෝට ාවිනෑ බේරගන්න ලයි් එක නයිස් කල. ජැට් එකක් පා වෙන ලයිප් චකට එකත් තුනත් මං අල්ලගත්තා ලයිප්චකට මුූදන ගන්න දාන්නඩ බෑන මකරපුදේම කකුලෙක් පටලගත්තර පස්ේ එතනින් පොටක් ඉහාට යන්න්න ෝනි කියලා වීන කොට ල්ටටයකෙන් ගෝටෝලින් වටය කරගෙන අහු එච්ේ හමෙනෙකු වැඩිදිබා ස්තවාදී මරාගෙන්ෙන මැරෙන ප්‍රහාරෙන් දිවි කලවාගෙන එහා රටෙන් මතු මේ අමරණය නාවික හමුදා සෙබලා ඉන්දික සමර්කෝල් අද ඔබත් එක්කයි සා කන්න. නම ව හර දිික සමරකු. ඔබ මක්ෝම ේශ්‍රි ලංකාක නවිකහමු දාවඩිකතුවෙන්නේ. ඇත්තරම මම එද්දාස්නම්සේ අනුහයේ එකොඩොස් වනිමාසේ දහටවෙද තමා නාවිකමුදාවට සම්බන්ධ වෙන්නේ. ඒ කාලය වෙනකොට ඇත්තරම යුද්ධය උපරිම වැඩිවෙටා තියන කාලෙක තමා මම නාකම්මුදාවට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම අධ්‍යාපනය කරේ හරිරස්සව විද්‍යාලේ. එඒ පස්සේ සාමාන්‍ය පර දක්වා ඉගනගන එතිනම් පස්සේ නාවික හමුදාවට යන්ඩ තීරණය කරා දස් නමස අනුහයේ අනුය වර්සය එකොලස්සනි මාසේ දහට වෙන්දා මො නාකමුදාවට බැඳරම්. අපේ මෝලික පොහුණුවම් තිබුණේ කල්පිටිය කෑම්පිකේ තමා විජය කියන කෑම්ප එකේ එතකොට දැන් ඒ කාලේ මේ ගොඩාක් හමුදාවට බඳව ගත්තා තකොට පොහුණු ආයතන පිරිඉතිරි යනතරන් පොහුණු නාවකයෝ මේ බඳව ගත්තා ඒ නිසා හමේ විශේෂ ස්කූල්වල මේ පාටමාලා කරඩ අපහතු නිසා විජය වගේ ආයතනයක පපුහුණුවම් කරන්න සිද්ධ වනාා මූලික පපුහුණුුවී. මූලික පපුහුණුවීම මාස තුනහමාරක් හතරක විතර කාලෙකින් පස්සේ හම එතනින් යනවා පාසවුට්ටලා නාගනංකා රංගලකීන ආයතනයට ඔොඹ වරායේ තියෙන්නේ එම ආහිතනේ එමහිතනේ රාජකාරි ටිකකාලයක් කරාට පස්සේ ඊනඟට එහෙං හදිසිේ මාරුවමක් කරනවා මාදගල් වලට පුහුණුවම් කීපයක් කරාමම යුද හමුදා ස්පසල් පැටුනෙක්කට සම්බන්ධලා හිටිය ඒකේ අපි රාජකාරි කරා ඒ රාජකාරි කෑම්පික එලියට ගිහින් තමයි රාජකාරි කරගෙනගිය ඇතකොට අපිට මුදාවත් සම්බන්ඳ වනා එස්ප් එක රයිඩටීම් එක සම්බන්ධ වනා ඒ රාජිකාරි කරඩ ආරක්ෂක වලල්ල තමා අපි හිටියේ ආරක්ෂක වලල්ලින් එලියටිකින් තම රාජිකාරී කරන්්ඩ සිද්ධ වනේ. සුපුරුදු රාජකාරයේ නුපපුරුදු අත්දැකීම. මෙ දවස්ස ඉදසම්සේ අනුවටේ පෙබරවාරි මස විසි දෙවිනිදා. අපි ඒ ගැනයි මේ කතා කරන්න සූදානම. ඒ භයානක සිදුවේ මක් එවකට මම රාජකාරි කරේ අක්බෝ ආයතනේ ශ්‍රී ලංකා නවක අහුකා අක්බෝගය ආයත්‍යනේ යාාපනයේ මාධකල් කියන ඒරයා එකේ තමා අපි ස්ථාපිත කරලා තිබුණේ. එතකොට ඒක ඉදලා ස්පසල් පැටුන් එක රාජකාරි කරන අතරතුරේ මම නිවාඩුවක් ඇැවිල්ලා එත පස්සේ මම යනවා නැමත රාජකාරියට වාර්තා කරන්න ස්තරෝම යන්නේ කොළඹට කොළඹ ඉඳල අපි රැගෙන යනවා ත්‍රීකුණාමලේ කෑම්පෙකට තිස්ස කෑම්පෙකට අරයනවා එතනින් තමා සම්පූර්ණ ඒ කාලය වෙනකොට මෝම සියල්ලම කරන්නේ කියන්නේ පාරවල්වලින් යාපනයට යන්ඩ බෑ එතකොට මුහදෙන් සහ ගුවනින් තමා යාපනයට මේ බටං සෙබොලුන් නාවික පුද්ගලින් රැගෙන ගිය ඒ රාජකාරි කරණ අයෝ අපි ත්‍රීකුණාමලේ කෑම්පෙකට ගියා ග්‍යර් පස්සේ ඒ දවස්වොල සැපයුම් සියල්ල මුහුදෙන් සහ මේ ගුවනින් කරේ ගයන්නේ විශාල බඩු බාහිරාදිය ආහාර වගේ දේවල් මුහුදින් තමා ඇරංගී එතකොට ඊට අමතරව කෑම්පෙක්කට අවශ්‍ය සියලූම දේවල් මුහුදු මාර්ගෙන් තමා ඇරංගී ඒ වෙනකොට ශක්ති සහ පබ්බද කියන නෞකා දෙක සහ වාලාම්පුර කිය නෞකා මේ තුන තමා කේකේස් වලට යන්න මේ සූදානම් කරලා තිබුණේ යුද හමුදා සෙබලුම් ඊත පස්ස ගුවන් අමුදා බටයින් සහ නාකහමුදා මේ පුද්ගලින් සියලු දෙනාම රැගෙන යන්ඩ සූදානම් කරලා තිබුණේ එතකොට මේ සෙබලුන් රැගෙනය යනවත් එක්කම නාක හමුදා පුද්ගලින් එහි රාජකාරී කරන පුද්ගලින් රැගෙන යනවත් එක්කම එතකොට මේ බඩු බාහිරා ජද්්‍යනයනයි අපි අර ඇරග ඇඳගෙන කියපු සිවිල් ඇඳුම් පිටින්ම පැටෙව්වා සක්ති නැවට බඩු පැටේවා බඩු පටවල් අයවා කරලා ඉන් ගියපුවෙලේ ඉඳල වැඩ.ඒ ගන්ද අපි දැන් යන්ඩ ගමනට සූදානම් වෙනවා. ඊට පස්සේ බඩු ටික ඔක්කොම පටවගන ඊළඟට අපි ගමන ආරම්භ කරේ අනු අටේ පෙබරවාරි විසි දෙක. තමා අපි ගමන ආරම්භ කරේ එදවට මුහුදට නැ දානොකොටම යන්නේ අවුට්හාබර් එකෙන් එලියට යන්නකොට අපිට ආවා කොමිනිකේසන් සිිස්ටම් එකින් ආවා අපිට පණවිඩයක් මෙහමයි එට බෝට්ටුවගයක් මුදර් දාාල් තියනවා කියරා ගැ මුලතිවලට මෙහැන් වගේ. එට පස්සේ ඒවා අපවු නැවත රීචෙක් කරලා බලනකොට L බෝට්ටු නෙවෙයි කියලා ගැන් මාල්ු බෝට්ට කියලා කිවවහිට පස්සේ නැවත අපි ගමන් ආරම්භ කරා යන්න එකන්නේ මේ නැව් අපි මග අවටහාාපර්ී අවට්ටාපර දාලා නැවත අපෝ ඇතුළට ගත්තා මේ සිද්ධ ඇත් එක. ඊට පස්සේ අපි නැවත යන්න පතන්ගත්තා ගැ එට බෝට් නවෙකිීවට පස්සේ එතනින් අපි පිටත් වනා දතලා පැගාන ගත වුණ කිසි ප්‍රශ්නයක් නෑ අපි දැන්ගේ ඉස්රෝම ශක්ති නෞකාව ගියා ඊට පස්සේ පබ්බත කියන නෞකාව ගිය ඊට පිටි පස්සෙන් තමා අපි කියපු. වාලම්පුර කියෙන් නවකාවග එතකොට දැම් මේ නෞකා තුනම ගත්තුත් මේක වේග සීමාවල් තුනක් එතකොට මේ වේග සීමාවල් තුනත් එක්ක අර ඉස්සරලාම කියපු ශක්ති නෞකාවටයක් වේගෙන් වැඩි ඊට පස්සේ පබ්බතීසිටයක් අඩුයි ඊළඟට මේ වාලම්පුරරි නෞකාව කියන එක නොටස් මත මගේ මතක විදියට නෝටිකනු මයිස් නමයක් විතර වගේ තමා කරේ එතකොට දැන් වාලම්පුරරි නෞකාවේ ඕයිICට චීප පන්ඩි දරාත්න. එතකොට දැන් අපි ගමන භාගයක් විතර හමාර කරලා ඇතියද්දි. අපිට එකපාට රේඩර්රෝල්ට වැදන්න ඇත්තනම් මාලු බෝට්ටුුවගැක් එෙන කියන කතාව තමා කිවේ. ඉටිය ඕයිIC නිගමනය කර මාළු බෝට්ට වලට වැඩිය වේගෙන් මේ බෝට්ටු. අපි පැත්තර තමයින් අප නෞකාව පැත්තර ඊට පස්සේ නිවාඩුවෙරලා යනකත්තියගෙනුත් කීප දෙනෙ ගත්තා එලියට මේ තියන වෙපන් තිබුණ එල්ජ ඒක පොඩිපෝඩි වෙපන්් ටිකක් තිබුණේ එල්ජ න ලොකුපනවා නමුත්තුත් ට පයිසිස් වගේ පොඩි වෙපන්් තමා තිබුණේ ඒවත් අරගෙන එලියට ගියා කියන්නේ දැ මේක නෞකාවේ තියන එලිය කොටසත් තියෙනවා දෙෙක්කේකට දෙක්කේ කොටසට ගිහින් කටටියය දැන් බලා ඉන්නවා දැන් එන්නේ එල්ටීති ඇත්තටම නැත්තං මාළුගෝටද කියලා දැන් මේ වෙලාව හත හමාටවිතර ඇති අත්‍රී හත හමාටවිදර ඇති ඊට පස්සේ දැන් අපිට දැන් අර ඇත්ත මීටර් දහය පහළෝ වගේ දුර පේනෝ ගමනිමුූද අර මේකත් එෙක්ක ඊට පස්සේ එකපාට ඇතිඳලා වෙඩිතියාග නාව ලොකු ෆයරකක්ත්දීගෙන ආවා සෑහනවෙලා ගැහුව ගහනකොට මම කරපුදේ ඒ තියෙනවාද මේ වාලම්පුරයේ තිබුණා මෙහෙම දෙපැත්තිෙන් සීට් පේලි තියෙන මැදනිකං මෙම කානුවක් වගේ තියෙනවා මේ කානුවේ ම ඩවුන් ගැදැන් මෙතන්ද ඇවිල්ලා ඒකට ඇතික ඇටෑක් කරන්න මෙත වෙපන් තිබුණෑ එක පැසන්ජස් ක්‍රප්ටක්න එනිසා ඒක දවුන් ගිය කෙලවරක් නෑදැන් ගහනෝ එක්කම මේ අයකතුමා මේ ෆයරගේනවාදැ බෝට්ට හතකින් විතර වගේ ඇසෝර් ලයින්යක් ගහලා මෙම පයි කර නවා දැන් අපේ බෝට්ටු දිා ඒ එනවත් එක්කම ඒ මැදිංආ බෝට්ටුවක් මරහණ මැරණ පෝට්ටුවක් දැන්ර අපේ ෆයරක මදි නිසා ෆයර එකට කියපු කට්ටියට වැඩි වැදිල එකට්ටි මුදර වැටනා. එරස්ස මේන් ගන්නක තිබුණා මේන් ගන්නකටත් වැඩිවෙල ගන්න කෙලිම කඩානය එකත් මුහුදට ඊට පස්සෙතැන් එලිය සම්පූර්ණයි ඒගට ගැන බලන් දෙයක්න ඒකත්තිිය ගොඩක් මුහදට සමාරයට පයින්ඩ ඇති දැන් අපිට මට පේෙන්නෑ දැන් එලිය ජනල් තියෙන ජනනිල් ලින් පේනවා එන්න ෂෝටන් දැන් සාමණ කරුවලා තනිකර එලියෙන්නේ. එි ඇල්ල වදිනවා බ්ලාස්්ටන වදින හැම එකක්ම බ්ලාස්් ඇමොත් එෙනවා නෝමල් ඇමුණු සන්නුත් ඇවිල්ලා වදිනවා ඊට පස්සේ ැටල් පො සන් පයිසරෝ වගේ ඒවගේ ගන්නවලින් තමා ගැහුවේ ඊට අමතරෝ ඊට වැඩිය හෙවිගන්ස්ොලින් ගහන්ඩ ඇති කියලා හිතන ම්ගො බ්ලාස්්ටමෝ ඇවිල්ල වැදුන නිසා. ඊට පස්සේ සූසයි බෝට්ුවක් ඇවිල්ලා එකපාට පිටිබස්සේ පොප්ල සයිට් එක හැපුවා. හපුුණත් එක්කමමා විසාාල ගිනිි ජාලාවක්ක ලොක බ්ලාාස්්ටය ක වුණා හිතාගන්න බැරුණා මොකදද වෙෙන්න්නේ මොකක්ද උනේ කියලා දැන්ම ඇතුළේ හිටිය කට්ටිය ගොඩක් මේ බලානිද්දි. මේ මරණයට පත්ෙනවා ගැන එන්න ොට් පදිනවා වීදුරු කඩාගෙන ඇවිල්ලා ගලාස් කඩාග නැවිල්ල වදිනවා. වදිනවා වැැට්නවා දැන් මගේ ඇඟකුට තුන්හතර දෙනෙක් වැටලදැ. දැම් අත හිතාගන්න බෑ මොකක්ද කරන්න කියලා. එටවස්ේ දැන් සාමාන්‍ය අපි නෞකාවක ගමන් කරනකට ලයිෆ් ජගටන් දාගනන්නේ. මගේ මමත් එක්කම එකට ඉස්පසල් පැටුන් එක හිටිය යාළුවෙක් හිටිය ය මට බැඩ්ජෙක්කින් ජූනිය එක්කනේ යකිවා සාමානය අපි කර කතා කරන්න බැජි කියරලා බැජී උඹදාගන්නඩ ඔන්නෑ මම ජකට්ික දා ගන්න ලයිෆ් ජගට් එක දාගන්න මොනහරි සිද්ධියක් වුණොත් මගේ ඇගේ එල් එඩි කියලා ගැන මුූදර කටනුවත් යාගේ ඇගේ එල් එඩි කියරකික් අවස්ථාව වෙනකොට අපේ ගන්බෝට් ඩෝර මගේ තන්නේ දායක් පාලෝකොට වැඩිය වටේ විස්කොට්ටි එක දානකි කොහොමරි මේ අවස්ථාව වෙනකොට දැන් අර වැඩි පිරිසක්කහිටේ සක්ති සහ පබ්බත නෞකාව තම වැඩි පිරිසක් කිට මහහිතන්නේ දාහකට වැඩි පිරිසක් හිටිය. ඉතින් ඒකට්ටිය ඉස්කොට් කරගෙන මේටයක් ස්පීට් කරලා ගිහින් තියෙනවා ඩෝරා සහ ගන්බෝඩ්. ඉට පස් අපි පොඩ්ඩක් තනි වුණ ඒ තනි වුණත් එක්කම දැන් අරකත් මේ එටටගේ මෙෙම ගහගන එනව ගාගන එන්ඩ ගහන්ටත් කලින් දලා අපි ඔෝස්ට්‍රේලියම් මුහද පැත්තද මේ නෞකාව මේ ඒ පැත්තර හැර්වා ඒ පැත් යනවා ස්පීට් දෙකඩුවෙන් එටටයගේ බෝට්ටුවල මාරම ඉස්පීඩ් යන්නේ අරම බෞ් එක මෙම ඉස්සිලාවගේ යන්නේ ඕබියම් දෙශයපනය වගේ ඕබියන් දෙකක් ඇැත්තන් තුනක් විතර දාපු බෝට්ටු තමාව ම කිව තැන් සූසයි පෝට්ුවක්ඇවෙල හැපව කර පිටිපස සම්පෝර්ණ බ්ලාස්්ටුනා පිටි පස් තිබුණ තෙල් බැරල්ල ස්ටෑන්ම්බයි. ෙල් ැරල්ල ඇ ෙල් ැරල්ලට ගිිය අරගෙන දැ මුහතෙත් එක් ගන්න ද හොට පේනවා ඊට පස්සේ පොඩ ඔලු උස්ලා බලකොටෙවුණේ පයරක ටිකක් අඩුවෙනවත් එක්කම ඊලඟට ගැහවා RPGජ ආපජ මතන් දෙකක් නැත්තන් තුනක් ගැහවා වල් හවස්සකර තම වැදුනේ තැනදීම ඒසි නැතිවෙන් ඇති කියලා මට හිතෙනවා මරනයට පත්වෙන් ඇැති කියලා එතකොටන් අපි නෞකාවේ ගියා තියක් තිස් දෙනක් ගියා තිහෙන් ඇතුළේ සමානලත්මත් දකිනවෙලාය පහලවක් විතර වගේ කෙලින්ම මරණයට පත්වෙලා ඉඩ ඇති ඊට පස්සේ දැම් මම කරේ දැන් අර දැම් බීල්ල ඔස්සේට ගැහුවනේ Rර්පිජ Rර්PGජ ගැහුවට පස්සේ සම්පූර්ණ බ්ලාස්් එක PGජේ තිය ලොකු හිට් එක හිට් එක ඇවිල්ල වැදනා වැදුනට පස්සේ මෙහෙ අතපයහෙම පිච්චිලා තිබුණේ අර කෑලිහෙම වැදිලා මේම මේ ඇගිල්ල වැඩ කරන්න ඇතුව තිබුණ කාලය මේ මෙතෙන්ට කෑල්ලක් ඇදිලා මේ ඊට පස්සේ ඇතින්ද ඕයිසි මරණ මරණයට පත් වනා ඊට පස්සේ මම පොඩ්ඩක් පයිර එක අඩුවෙනත් එක්කම ඔලු උත්සරලා බැලූ මොකද වෙන්න කියලා න් ලයි් ජකට ධානීටයත් නෑ දැ මුහොදට පයිනවාද මොකක්ද කරන්න කෙල්ද හිතාග්ඩ බෑ ඇතරම බේරෙන්ඩ ඕන ජීවිතය බේරගණ්ඩ ඕන කිය අවශ්‍යතාාව වෙතියෙනවා ළඟ එටට එක මෙහම ඔය වගේ මේ වගේ හිටයනම් මරාණ මැරෙන්ඩුනත් තිබුණ නමුත් ඒක කරන් ඩිතියක් නෑකටියේ ඇතින්දරනේ මේ අපිට ප්‍රාරදිඇත් කරන්න ඉට පස්සේ ටික වෙලා කැනකට න යටයන්ට පටන් ගත්තා එතකොට කවු හරි බේරිලා හිටිය පණ තිබුණ කෙනෙක් ව්වා නැව යට යනවා පයින්් පුලුවන් කට්ටියේ පැනගන්නක එතකොට ඇත්තට මම එතිනින් නැඟිටලා වීල් අෞස්සක පැත්තට කියිය යනකො ලයි් ජක් කියපයක් එහෙ මේ අත වැටිලා තිබුණ මගේ ලයිෆ් ජැක ටෙක්කු ඇරගන්නම එතකුල් ෆයරක නතර කරලාෆයරක නතර කලා නමුත් එහෙම එකෙ ගාන එල් බෝට් දැන් හොම ලයින්නෙ හලා තියවා ගහලා මේක වටේ දැන් ඊලාට අෆයිරක නතර කරලාට පසේ වටේ කැරකෙනවා යටයන් දැන් පටන් යට යනවා දැන් මම එලියට එන්ඩ එනකොට බාගයක්ම යටකහි එලියටවිත් ඇතර ම ජනල්ලනිින් එලියටෙන්ට බෑය වගේ ගහපු සොට්ටෝල්ට ජනල් කඩානකින් ජනල් ලොක්කොම හැල්ලිලා ඒකින් තාමන් එලිට ආවේ ලයි් ජකටය දැන්ම දාගනනය අල්ලානින් ඊට පස්සේ මුොකද කරන්න ගාඩරිල්ල එකෙන් අල්ලගන හොම තැන් ඉන්නවා දැන් අත්තට මටේ වෙලා හිතුවා ද අඩිය වද්ජිහින් බැදිලා මෙහෙම කලින්වෙලා නතරවද්ද කියලත් හිතිලා අවසාන මොහ වනකම් මුහොදට පැන්නේෙ නෑ එතාස්සේ නැව මෙහෙම ගියපුූ නැව මෙහෙම පැත්තකට දකුණු පැත්තට හම හැරෙන්ට පටන් ගත් හැරනවත්ත එකක් මම හොදටහම වැටනා වැටුණට පස්සේ අර නැවයට වතුර පිරෙනවානි එන්න වේගෙන් වතුර පාරක් පිරෙනෝක මේ තියෙන සිදුරුවලි මේ ඊටවස්සේ මම නැවත් එක්කම ඇදිලා ඇතුළට ගියා ඇතුළට කියන්නේ මේ හිරවෙලා වගේ එහෙම තිබුණ තැන් ඔහු මොම නැවත්තෙක් යන අවවතුරයට වතුර යාට යනකොට අරන්ගර ලයිප් ජගට් එකක ඇඟහමතන පටලා ගන අත් දෙකෙන් මෙහම වේගෙන් ගැහුවා මේ උඩට එන්ඩ ැ මරහිතන ැ එනකොට මේ දැන් මැරිේ ඉදැන් මැර දැ මර ඇත්තම් මම මරණය කියන එක එතනද තමා දැක්ක එක බයක් බයිකුත්තිබපු නනැත්ති නෑ. නමුත් ඒක ජීවිතයේ බේරගණ්ඩ ඕනේ ඇත්තරම අපි තව සාථක සේවයක් කරන්ස නාකමුද සේවයක් කරන්න. ජීවිතයේ බේරගණඩ ඕනි කිය අදහර්ති ව නමටට පස්සේ. බේකෙන් ගහනෝට මෙ මත්දේකමයා කරනට උඩටාවක්කෝමල් උඩ දෙනකොටත තත්්පරයක් දෙකක් මංමතුරයට හිටිය නම් ඇත්තනම මරණයට පත්වෙන්න්න තිබුණා ඉට පස් තැ බලකට දැන් අතපයිටිය කොල්ලන්නට අ තිය කමාරු මෙතන කැරලක් වෙලලා අර RPGජ හිීට්කට මේ පිච්චිලා රසිදැන්වොම් උඩට එන්නකොට ඇතනම නැවල් තිබ්බ තැනක්වත්න යටගහි. ඉර් පස්ේදැන් අර ලයි් ජගටන් පාාවෙන දේවල් තියෙනවා පාවෙන දේවල් ටික ික ටිගටික උඩටේනවා ෙනවා බ්ලාස්් එකයි ඔක්කමත් එක් මේ අමුතු ගඳකුත් එක්ක මේ ස්ප්ලෝසි් ගඳ වැඩියෙන්ම ඒකත් එක් තෙල් ගන්ඩ අමුතුම මේකක්ලා දැන් කෑලි කෑලි තැන් තැන්ගොල මේ කුඩ වෙච්චි කෑලි පාාවෙන. ලී කෑලි හරම ඉට පස ම අර පාාවෙන ලයිප්චකට්ට එකක් අල්ලගත්තා තව එක. අල්ගන් තැ ලයි්ජකට මුහුද හිඳ කන දාාන්්ඩ ෑන මම කරපුදේ මේ පටලගත්තා. එ කකුලිත් පටලගත්තා හොම ලයි් ජගත් දෙකත් වනක් මං අල්ලගත්තා අල්ලගත්ත පස්සේ ඒවත් පටලගන ඊට පස්සේ එතනින් පොටක් හාට යන්්ඩෝනි කියලා පීනන කොට තාමත් එල්ටටය එකෙන් මේ බෝට්ටෝලින් හම වටේ කරගෙන. ඉටසේ කැරගෙන අතරය දඟර මුන්දට වැටිච්චිය අය සමහරු කෑගානෝ අප බීරග්ඩු බීරගණ්ඩු කිය කෑගානෝ. අත්තටම් මම කෑගැේ අප බීරගණඩ කෙනෙක් නෑ දැඟ ලයි පහෙනිසා මේ කෑගැහුවනෑ කෑගැහුන කෑගැහුවන අනිවාරී අපි ළඟට එනවා අපට බෝට්ුවක් තරම් වෙගන්න බෑනතන මුහදේ පිළඟට නවා වැඩි තියෙනවා ඒක තමයි එකට්ටකරේ කෑගහපු හැම කෙනකුුණු වෙරිතිප සමහරු ඇදල බෝට්ටර් දගන්නවා දැක්කම. බෝ්ල්ට කීපදිනෙක් ඇදලා මේ දාගත් අර්බේ රගණන්නි කියන ොටල්ලා. ඇතින් මම කරේ කෑගැහේනෑ කෑගැහවෙන ලයි් එකක ාන හහිති නෑ. ලයි් ජට් එක මෙහෙම අතරලා ලඟින් ඔය වගේ මෙහෙම ලඟින් යනෝ සම්පූර්ණ එතන අර වටයම කරක් කරක හෙව්වා ලඟින් ස්පීඩ යනෝ ටක්්ගලයට යනවා ඔහොමම සෑහැන වෙලාවක් හෙව් අවටයට ඔය ලහ වෙලා හිටපු ඔක්කොටෝම වැඩි සි්බාව එකටියට හු එච්චි හම කෙනෙකොටු වැඩ සිබ්බාති ලයි් ජකත් දාගන හිටේ කට්ටය වැඩි වැදනට පස්සේ බෝටෝල් දාාගත් දන්න එන ඇතිරි බොඩිස් ස මාරණය මේ ඒ කට්ටිය අර පා වෙනවා මේ ඒ අතන මම ඉතින් අර යට යනවා ආය නැවත උඩටේනවා. ඔහොම තික වෙලාවක් ඉන්නකොට මේ බෝට්ට ට කැරක් කැරික තිබිලා එකපාට එතනින් ගිය. ඇතර ගිය ඊට පස දැන් කිසිම සද්ද බද්ධ මුකුත් නෑ. ඊට ඒහා පැත්තින් දැන්හපිට තවත් සද්‍යය හැනවා ඒ ඇහිලා තියෙන්නේ. පබ්බත නෞකාවට ප්‍රහාර දියත් කරපු එක හිට පස්සේ දැන් මම මේ බන්නකොටඉතින් වටපිටාව කිසිම දෙයක් නෑ අර අර සොඩු කෑහැලි අර බ්ලාස්් එකේ ඒ ටික විතරයි පේන්ඩි කරා දේකර තිබුණේ. ඊට පස්සේ මං එතනින් ටියක් ඇතට පීනවාහම පීඳනකොට මට පීනවා තවත්්චනෙක් පීනනෝ ම හිතුවදේ එල්ටටය කෙන්ද දන්නෙත් නෑ කියලා කල්පනා කල්ලා ටියක් යන්න ඇතුව ඉඳලා මේ අය ඒ පීන කෙනා ළඟට කෝක රච්චේල නිකම් මට හිතනා අපේ කෙනෙක් වඩ මෝණනි කර මේ ඉට පස්ස එතෙන්ට පීනෝ පීනවාට පස්සේ මට එතනති හම්බුණේ ඒබල් සවන් පුස්පොකුමාර කියනගෙනා එතාස්සේ අපි දෙන්න පීනන්ට පටන් ගත්තා රස දැන් අර ලයි් ජගටන් මෙ පැටල්ලිලා මෙහ පැටල්ලා දැන්ඟ ගලොවන්න විදිියකුත් නෑ මොකවත් නෑ එහෙම්ම දැන් මේ ටික ටි ටික පීන නවා ඉටස ප්ලොට් පෙන එවාස රෑ දැන් අටථවිතර නිහැවේ දොලාහා විතර වගේ වෙනකොට ඇතින් පේනවා ලොකු පෑසර් ගගා හොයනෝ. එතකොටට අපට හිතනේ ලොකු පෑසර එකක් ගහනව නම් එක එල්ටටයින් පැසර්ගා හොයන්ඩ විදියක් නෑ මේ අපෙන්ම තමා හොයන් නිගල එට අපයේ පලෑසර් ගහන පැත්තට පී න් පටන් ගත්තා ඒ පලේසර් ගාන පැත්තර පීවුවට කොච්චර පීනුව ඒය පැතරයන්න දැර මුහුද තියවා කරන්නට එක්කිය ඒ කරන්ටිකට ඇදිල යනවා වෙන පැත්තකට පිීන දිහාස් නෙවෙයි යන්නේ යන්න වෙන දක ගොඩ බියුණීමට කොහටහැති හෙම ඒ කරන්ටික තියෙන පැත්තට ඒක ඇදිල යනෝ ඊයට පස්සේ පහන වෙලා පැය දෙකක් විතර අර පෑසරක හෙව්වා යට පීනුවවා හරි ගියෙන ර සිටික වෙලා ගැනකුට ඒ නැතුූ ගියා දැන්මක් දෙන්න පිනනො පීනෙනකොට එලිය වැටුණා එළිය වැටනකොට දැන්ඉර පායගන එන පැත්ත දිහා බලන්නකොට අපි ද මුලතිව සයිඩ් කියන්නේ නැගෙන හිරණේ තකොට දැන් අපි අදිල යන්න ඇත්තටම නැගෙනහිර පැත්තට නිකමට අපි දෙන්නට හිතුවා දැන් මේ යන්නේ දැන් ලංකාව සිටියම මෙහෙම කරලා ගත්තා හම මේ පැත්තේ දකුණු පැත්තේ මුලතිවූ ඊට පස කියගේ සොහමන උට කලවටයන් එස මෙතරින් මෙම මේ පැත්තට ඇඳනට පස්සේ හිතුනේ ඉන්දියාව පැත්තට සමයි යවෙන්නේ කියලා තාකන්න බැ කොහටද යන්නන්නේ කියන එක හරියටම නිශ්චය කරන්න බැරි වුණා. නමුත් අපිට වෙලාව ආරම සාමාන්‍ය විදිර මේ කියන්න බලන් දැ එලිය පැතිගෙන වෙලාව ලාටක් ගත කාලෙ ගත වුණම ඔහම වෙලාව කියාගඩ හැකියාව තිබුණ මේ වෙලාවට ඇති දැන් කියන එක. ඉට වස්සේ අපි එලිය වැඩනා එලිය වැටල බන්නකොටයි කිසිම දෙයක් නෑ බෝට්ුවක් නේ මල් බෝට්ු කිසිම දෙයක් පේන්න නෑ දැන් අපි ඔස්්‍රලියෙන් මුහන්ද පැත්තට ඇදිලතියෙන්. වසේ එතනින්දැ අපි දැන් පීනනො එලිය වැඩල පිරිනකොට දවල් දහයි විතර වුණා දහයි විතර වෙනකොට ආවා ඇතින් එෙනවා පේන දැ බෝට්ටුවක් පේනෝ ති එතකොට හිතට සෑහෙන සහනයක් ලැබුණා දැන් හරි කුමේ අපේ බෝට්ටුවත් තම එන්න කියලා මේකට ගොඩවෙෙන්ඩ පුළුවන් ව කියලා ඒක හිතාගත්තා නමුත් අපි ලඟට මේ ගටක එනකොට දැන් ඇති පේනවා හහා බෝට්ටුන බෝට්ටු පනක් විතරේනවා. ඉට පස් හිතුනාා මාලු ටෝලර් තමා කියලා අපි දෙන්න ඉති කතාබහ කරන්න පුළුවන්ගේ වෙලා හිට පස්ස මාල් ටෝලර් වෙඩෝනිි කියලා තමා ඇති අපි දෙන්න ඉතින් හිතා ගත්තා ඊට පස්සේ ලඟට ේනකං ඉඳලා මේ අපි කෑගහැවුව ඇත්තටම මේ අපි බේරගන්න කියලා. කෑගැහුවට පස්සේ මේ හම ලඟට ඇවිල්ල එහම හරෝගන ගියා දැම් බෝට්ටු එන බෝට් දැන් ඊට පස්ස දැන් අර ලඟට අපිකල් ලඟින් හරුවනි ගැන් අනිත් බෝට්ටු අපි දකල්ල දෑ ඇතින් අරවනද අපි ාර ලයිබ් ජගකට තියවානේ පයෙන් ැහෙමම පටලගත්තව දැන් මේ කෑගකෝට අවිින බේ රගන්න ඊට පස්සේ එහෙම ඒ බෝට්ටු ටික එහම ගිය ඒ ඉන්දියෙන් ටෝලර් තම ඇවිල්ල තිෙන් ඊට පස්සේ තව හොමොම කාලය ගත වෙලා මේ හවස හය විතර වුණා ය විතර වෙනකට දැන් න්න කරුවල වැටීග නනෝ කෑමත් නෑ මොකවත් නෑ ඉතින් අර ලුණ වතුරු පොඩ්ඩක් මෙම කර දෑ හම කටේගා ගන්නවා ගාන් කටේ මේහන්නත් බෑනි චුට්ටක් ොගා ගන එහෙම දැ මුහුන්දද මූුණට වදින වතුරු පාරස් වැඩි වෙනකොට ඇල්ල මූනට වදින වතුර පාර ඒෙන් පොඩ්ඩක් වතුරත් ප වෙනවා අපි දෙන්න දැන් පින්වද අපි පීන්න අර යන පැත් තින්න දිි ලෑන පැත් ඒ රිකමක්නෑ කියලා ඇදිල යන්න පැත්තර දැන් පියන්නවා. එතස් දැන් හවස දෙකවිතර වෙනකොට හවස මේ තව එක්කන කම්බුනා. එයත් මුහොදේ පීන පීන ඉන්නවා ලයිප් ජගට්ටයක් ඔොල් ජගටයක් කෝම එයත් දාගන හිතියනේ අල්ලගන හිට ලෑලි කෑල්ලකුත්ති වුුණා අල්ලගෙන. අපි තුන් දෙනාම ඊට පස්සේ එකට එක තුුණා. එකදලා දැන් හැල්ල වැඩිකමට තික ටිග ටිගටිය ඇත් වෙලා යන්න පටන් ගත්තා. ඊට පස්සෙ කරේ අර. ලයි්ජගටල් තිබ ෝ නූල් වගේ ඇත්තෙන ඒ වගේ ගැටගහන තමා පීන දැන් අරත් හම්බුනාන අපිට නොහදේ රස් දැන් හවස හයවිතර වෙනකොට ලයිට් එෙලි එහ මෙ තැන් තැන්ගලින් දැන් පියෙනවර ටෝල්රල් ලයිට්ටලිහම ඉටවස්සේ අපිතතරයි දැන්න මාල් බෝට්ුගටහරි ගොඩුවෙන් පුුණගේ දැන්ේ සෑහන් මමා ද මත් එක්කහිති යන එ පුස්සකුමටත් සෑහන් දමාරු කෑලිය හර්මි වැදිර තිබුණා ඊට පස්සේ තවත්ික වෙලාවක් ගත වෙනකොට ඇතින් පේනවා මේ ලයිට් පේ දෙයක්ය ඉන්දියාවේ ලෑන්ඩ එක පේන. ්ලෑන්් එක පේන ගොට අර පැත්තිෙන් අරාපු බෝි බෝට්ට වලින් ගොඩක් බෝට්ටු ගියා ඉරස එක බෝට්ුවක් අපිඉන්න පැත්තතාව ඇත්තන මෙයාලාප දැකල ෙවෙයි වෙන්ඩැතියෙන්ට ඇත්ති එන්නකොට අපි තුන් දෙෙන ්‍රබ්දනකොර ඉදර ළඟ තිෙනකං ඉඳලා නැවතවාරයක් මේ කෑගැව කෑගැවට පස්සේ එතන වල් ටෝලරේ වීල්ල එකේ හිටපුූ කෙනා ටෝලරේ ටක්ගලා මේ වෙන පැත්තකට හරවගන යන්න ලඇත්තුන. හැබැයි එතන හිටිය දැන් ඇත්තන මේ උද්ගල ඉන්නවද නැද්ද කින්දමද කියට දන්නේෙ නෑ හොඳ මන්නුස්සකන් තියෙන පුද්ගලය ඉඳලා අර ටෝලරේ ආයති හරවලා අපි ඉන්න පැත්තට ඇවිල්ල රෝපකත් දැම්ම රෝප්කත්දැම ටස රෝප් එකක එල්ලා අපිතුන්දනාම මේ ටෝලරයට ගොඩ වුන ගොඩනාට පස්ස ඇත්තන මේ කට්ටිය අපිට මේ කෑමවීමහෙම දුන්නා තිබුණු කෑමවර්ගේ සමා දබත් දියබත් වගේ තමා දුන්න. ඉටවස්සේ ඒ කණ්ඩත් බෑ වෙලාවේ ටසේ බෝටටුවට ගොඩ වනාට පස්සේ හිීත්තලා වගේ අ උන එතං හැදුනා මේ දැන් කෑලිත් ඇදිලා සමාර තැන්ගොලල් ලේනවා අර ප්‍රතිකාර කරන්න ඒක මුකුත් එෙම ප්‍රස්තේත්මමුකුත් තිබුනෑ. මේ ඉටවස්සේ ඒකට්ටිය දැමි මාලු අල්ලන්ද යනකමක් ඉවස්දැ ලෑන්්ඩකට යන ගම නේ මාල්ු අල්ලන්ඩ යනකමම් අපිදදාගෙන ඒකට්ටි නවතාත් මුහදට ගියා මේ මාලු අල්ලන්න්න පිතුවද දැන් ජීවිතයේ බේල්ලාන්තියෙන් ද මේමනි ස්වපිය මරන්න නැතිේ මුහොදර දාන්න නැව කියලා හිතුුණාට සපීතින් කිව මෙමයි අපි ශීල් ලංක නේවි කියලා මේ විස්තර ටිකඒ කට්ටියට කිවවකිව්වට පස්සේ යාලා අප ටිසි ඒ වෙලාමුක කුත් කිව් යනම් මරන්න මේ මාලු අල්ලන්ඩ කියා නැවත මාලු අල්ලක නොක්කෝම කරන පාන්දර හතර විදර වෙනකොට තමා මේ ඉන්දියාවට ගිය ඉන්දියාවේ නාග පට්නම කියන වෙරලර තමා ගෑනේ පියරකර තමා අපි ගොඩ පැස්සේ පියර කියම තිබුණා නාගකමුදා කෑම්පෙක් ඉන්දියෙන් ඉට පස්සේ ඒ කෑම්පෙකට අපි බාරදුන්න. බාර දෙනකොට තව එක්නෙක් ඒ විදිහයට පීනක නැවිල්ලා රස ටෝලරේ ගැවිල්ල යත් මේ අතන ඉන්නවා මේ පියරකම හා පැත්ත කරලා ඉන්න මේ අතට මුහුදට අර පැන්න වෙලාවේ වැටිච්චි වෙලාව මම කලිසම ගැලව්වා කළවා සර්ට් සර්ට් එක විතර ඇතිබුණේ රීතු පස්සේ ගොඩවනාට පස්සේ දෙල් ලයිබ් ජගටේ පටලඟ නීති ලේවත් ගමන් කරන්න ඇති තත්වයට පත්තර අතිබුණේ යි හොවන්ඩක් ැවෙන්ඩ ඊට පස්සේ ඒවා ගලවලා ඊට පස්සේ එතන හිටිය කෑම්පක ලෙක්න් කෙනෙක් කාව ඇවිල් ලිත්ේ කතාගල විස්තරාලා කෑම්පික ඇතුවල්ට අඳගහන් ගිය එටවස්සේ එතනද අපිට කණ්ඩ බොඩ දුන්න දැම රිදිත් නෑනනි වෙෙද්දි නැති නිසා මේ කට්ටිය ඇඳ ඇඳ හිටූ රෙඩවෙඩ ඇති ගැ න්න මට ටවසරයක් ගැනත් දුන්න එ මට වැඩි මේ වැඩ මෙච්චරක් ෙතර ගොඩක් ලොකුඒක එක ගටගහලා ඇඳ ගත්ත දෙෙන් අපි හොදාාකාරම දන්න ජීවිත බේර්ණන් ඉටවස්සේ හේදී අපිට කෑමබීම දුන්නා ගොඩ කට්ටිය ඇවිල් අ අපිත්තේ කතා කර නමික කට්ටිය විස්තරහනවා එක දින ඉංග්‍රීසියන් තම ඇහේ අප ඉංග්‍රීසියෙන් පුල් පුළුවන්ග දෙේ වෙලා ඉන් ඉංග්‍රිසි සාමාන ඉති කතා කරගණඩ පුලුවන්කම තිබුණා කතා කරලා ඉතින් අපි විස්තරය කිවවා. ඊට පස්සේ අපි අරංගියා එතනින් ස්පිල් එක් ටරන්ගගේ හස්පිල්ල එකක් රගිහි අරතුවාරෝල්ට බෙහෙත් දාලා ඊට පස්සේ අපි නැවත අපපවර කෑම්පෙකට එර නැවිල්ලා සෑ අටට මදුරාසියට යන්න තියෙනවා මදුරාශයේ නේවි කෑම්පිකට ඔහල ගෙනෙනවා මෙමයි ලෑස්ටේන්ඩිය ඉටවස්සේ නාගපට්න මුලින් ට්‍රේෙන් එක එතනින් නැගලා දවස්සේ යන්න පඩන්ගත්තා රෑ අටත විතර තමා අපි එතිනිින් කෝච්චේනන්ගේ අපිත් එක් ඉස්කොට්ල දෙන්නනෙක් න්න එහනවගේ අට කෝචයටටනැන්ගේ කිලෝමීට මහිතන්නේ තුන් සිය ගානක් කරි හාර්සය ගාන කරිගියා අපි පහෝදාාවුදේ අට නමේ විතර වෙනකොට තමා මදුරාසියෙන් බැස්සි සයන්නකින් පස්සට පස්සේ එතනින් ආව වාහනයක් මේ මදුරසි නේවි කෑම්පෙක වාහනයක් ඇවිල්ලා අපි එක්කන්න ගිය මදුරාසි කෑම්පකට ඒකත් බීච්චික අයිනම තිබුණු කෑම්ප එක එතනින් තමා පනිවිටේ කිවේ නේවීකට මෙහමයි අහතර දෙනෙක් බේරිලා ඉන්නවා කියලා විස්තරෝක්කමක ස අපිට කෝල් හෙම ගණ්ඩ එහෙම මේ අවස්ථාව ලබා දුන්නයි කට්ටිය ඒවස්ස අපි ඇරංගිහින් දැම්ම වෙනම රෝම්මයක් දුන්නා අපිට ඇත්තන මේ වගේ මේ අපේ නාවක හමුදාවවි තරං පහසුකන්න අතිබුන්න නමුත් මේ අපිට පහසුගං වල අවස්තාාවයක් තිබුණන්නේේ ඇතරම කෑමෝ වර්ග ගෙනත් දුන්නා ඉතිං රොට වගේ දේවල් තමා තිබුණි ඊයට පස්සේ අපි හේ ඉතිය දවස් කීපයක් හිටියා ඒට පස්සේ එතැනිද අපේ තානාපති ලංකාව තානාපති ඉන්නවන් ඉන්දියයි තානාපතිට මෙහෙම පණවිඩේ කලා තානාපති ආවා අපි බලන්ද. ආවට පස්ස අපට ඇඳුම් ටූත් පෙස්සගේ ඉඳලා සියලුවම දේවල් ඇඳම් මංහා තාමත් තියනවා ඇගෙනත් දුන්නන් දෙැනීමකුයි තීසට් එකයි තමා ගෙන දුුණ්‍යාන් ඉද ටවල්ලයක් අහරමේ ඒවාගේ දේවල් ජන දුන්න. එට පස්සේ ඒටක දීලා ඔයාලා මෙහෙමයි මේ තවල් තික දවසක් මේ ඉඩ වෙනවා මේ ඉන්කොර්රයක් කරන්න තියෙනවා මේ ඒක යුරනාට පස්ස තමා ලංකාවට අන්ඩ පුළුවන් වෙනිිකෙල් දැඟගතකොට ඔයා අවස්ථාව වෙනකොට දැම ඇත්තරම දන්න නෑ ගෙදරමකක්ද සිද්ද වෙනිි කර මේ නැවට ගහලා නැවේ හිට ොක්කො විසින් කියල තමා ගෙට පනිුියල තිබිනටකොට මේ ගෙදර ඇත්තරම මේ දවස් දෙකුතුනක් යැනකම් මලගයක් ම තමයිති මම අත මරණයට පත් වෙලා කියල තමා මේ ගෙදර කට්ටියේ නිදරතියෙන අප අපපච්චි අම්මා සෞෝධරයෝ මේ ඔක්කොම මේ පස්සේ මේ අර ඉදදිාවටිකහින් දවස් එතනත් දෙක්විතර ගියාට පස්සේ තමා නේවිකට පනිවිටේ කියීලා නේවිකින් ඇවිල්ලා දෙ අර ඉස්සර මැරුණට පස්සේ එනවානේ මේ පනිවිටය කියන්න මෙයා මේ ජීවිතක්ෂයට පත් වනා අරිමාක්කරකන්ද එයාලා එනකොට හිතා නිදල්තියන ඇතරම මේ මරණයට පත්වෙලා මේ ඒ බිස්තරය කියන්න තමා එන්න කියලා ඉටවස්සේ ඉති අම්මලා අම සෑහ දුක් කියලා අපපච්චේම තැන් අපි ඇතනම මේ ගෙදරන්ට හරිසය තමාතින් දැම ගෙදර එන මේ කතාරන්න විියකුත්නය දැන් අපි අතරන මරුණ කියෙලා හිතා නැති කියලා අපිහි තානන්නවා තැන් මේ වනකොට දස්සන හයක්විතර ගෙවිලා. රස්සය ඇල්ලා නැවත කිව්වා තවත් දවස් කීපයක් මහිතන ගතව මේ ප්ලටන් ඇරෙන්ච් කරගන්න ලෝනේ ඒ නිසා කියලා. කොහමර මේ අපි ලංකාවට එන දවසේ නැවත තානාපති ඇවිල්ලා තානපත්තුමා ඇවිල්ලා මේ තමා අපි එක්කන්ගේ තානාපතුමාගේ මේ ගෙදර ටනගහන ගියාපි එහෙදී තිබුණා අපිටටීපාටියයත් තිබ්බා ඉටවස්සය අපිට ප්‍රසන්ට් වගයක්ත් දුන්න කෑමබීම ඒවාගේ තුන් හතර දෙනාටම දුන්නා ලසේ ඒටිය අත් ඇරගෙන අපි යාව මදුරාසි යපෝට්ටකෙන් තමා ්ලයිට් එක් එකට අපි මේ ගොඩ වනේ දස් එතිනින් කට්නාකර තමා ලෑන් කරේ කට්නනායකට අපි ලෑන්ඩ කරනකොට නේවිකින් ඇවිල් හිතේ ඇම්බියුලස් සාර්ම හිටවස්සේ මේ අපි ඉතිං එන ගොඩක් කට්ටි දැන් බලා ඉන්න අපි දැන් මේ අර ඇඳගෙන එන ඇතුමුත්තුන් කිසිමගැන පොඩි පිියොරකුත් නෑ සරනාගතයෝ එනවා වගේ තමා අපි අතරද නැන් දැන් මිනිස්සු බලන අපිදිහාමේ රවුල් අත්සාමාන්‍යයේ වැැවිල් අහෙ මෙ ඊටවස්සේ විස්තරහන් හරම පටන් ගත්ට හිටවස්සේ අපේ නේවිකින් ඉඳලා කිවවා මේ විස්තරමකුත්තා හන්පා මෙමයි තත් අක්ගාලාවා ඇම්බියලොස්සගේ දාගත්තා නේවී හෙට්වර්ඩ සොල්ටාව නේවි හෙට්වාර්ඩ සොලාපිය ඇඩමීත් කරා ඇඩමීට් කරලා ඉරස්සේ නාවිකමුදාපතුමා ආවාපියෝ බලන්ඩ විස්ත රැහු ඇතින්ස මේ එතකොට හිටියේ වයිස් අත්මිරාල් එච්චේ තිසේර සර්තමා හිටියේ මේ නාකමුදාපති හරිහෙනං වාලා වුණනාට පස්සේ නිවාඩුුවක්කේම ගිහින් එඩ නැවතත් අපි සුපුර්දු විදිර රාජකාරි කරගණයන් කැරකිව අපිට ඇත්තටම අර මතක සටහනක් විදිහට ලයිෆ් ජැගටක දෙන්න පුළුවන්දකිවා මේ ගෙදර ගෙනයන්නේ සැල්කිව වාහරිරි කමක් නෑවල අරඟ යන්නන්නේ නාක දේපලක්ක නායක හමුදාපතුමාගේ අනුදනුව පිට තමා අපි ඒවා අරගනාව ඇත්තටම ගෙදර එතනින් දවස් සතක නිවාඩුවත් දුන්නා පස්සේ එහෙම අපි ගෙදරවා නුවටේ මේ සිදුවීම සිදුවනවා ඉන් අනතුරෝ දෙදස් දහටේද තමයි ඔබ විශ්්‍රාම ගන් ඒවකට ඔබ තනතුට ඇතකොට මම ප්‍රධාන සුල් ලල්ධරි ප්‍රධාන සුළු නිලධාරෝ ඉතින් හදදවසේදී විශ්්‍රාමසුවෙන් නිසේ කාලය ගත කරනවා එදා එවකට පුවත් පත් වාර්තා ඔබට ම පෙන්වන්නම් බඩගින්නේ පැෑ විසිද් දෙකක් මූදෙ පීනවා මෙහි නිලධාරී වශයෙන් ගත්තොත් එහෙම ඔබත් සමග තිදෙන අපි මතකරොත් බලනැවූ ABCAB පුෂ්්‍ර කුමර එල්lkඩ ලක්මල් වසන්ත විජේ බන්්ඩර සහ ඔබැගේ නමු සඳහනනවා ඉන්දික සමට කෝන් එවකට ලංකාදීප පුවත් පතවාර්තාකට තිබූ ආකාරයඒ ආකාරෙම දෙවයින්න පුවත් පත් මෙලෙස වාර්තා කරනවා කොටි බෝට්ටු හතරක් වැඩිතියාගෙන අපේ පස්සෙන් ආවා විනාඩි කිහිපයකින් මරාගෙන මැරණ කොටේ නැවේ බඳේ බෝට හැප්පුවා අපේ පස් දෙනෙක් විතර කොටි බෝට්ල දමාගෙන ගියා මාළු බෝට්ටු පනහාකට විතර කන්න ලව් කළත් ළඟට ආවම නෑ අන්තිම බෝට්ටුවට වැඳල කිව්වා වටයක් ගිහින් ඇවිත් අප වදා ගත්තා එලෙස තමයි පුවත් පත් වාර්තාකොට තිබෙන්නේ ඒ ආකාරයෙන්ම දෙදස් දාශය වර්ෂයේදී මුහුදු බත්වූ වාලම්පුර නෞකව හොයාගන්න. ඒ තමයි සිවිල් රුවන් කහිපදනෙක් නෞකාව තිබෙන්නේ සැතපුම් අසු අටක් නවක සතකුම් අසු අටක් වනට දියබේ තමයි මේ නෞකාව මුදු බත්වීම තිබෙන් එ අනතුරුව සිවිල් කිමුදුම්කරුවන්ගේ ලද ඔත්තු අනුව නවික හමුදාව තමයි මේ ස්යාගැනීම සිදු කරන්න මෙහි නම් සඳහන් වන්නේ සම්පූර්යමස බුලුන් මැරුණහැ කියලා නමුත් ඔබ අමරණී යයි සමරකෝන් ඔබ අමරණීයයි කියන්න තමයි තිබෙන් නැතර බතුම බහොම ස්තුතියිද වැඩසනාට එකතු වූවාට අර අපි කතාවක් කියෙනනුවන ගලේ ගහලවත් මනාදමනට මැහහි කියල ඒවගේම පණ හතක් තිබෙන තවත් අපි විරෝධාර රණවිරක් සමඟයි මිනිස අපි සාකච්ඡා කළේ අපි තවත් වැඩසටානකින් මොුණ ගෑමු එතිෙක් ඔබට සහ අපේ වැඩසරන්න බල බොහෝ දෙනකොට සුබදායි සතියක්